ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ගාල්ලේදී පැවැත්වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් ඊට එක්ව සිටියා. රූති බලනකොට මම දැක්කා අපේ රතු සහෝදරෙක් නාමල් මහින්ද චින්තනය නවත්තපු තැනින් පටන් ගන්නවා කියන කියපු එකට විවේචනය කරනවා. එයා කරන්නේ එක දෙයයි. හැම තැනම යන දැන තැන් කියනවා රාජපක්ෂවලු හොරු 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 කියලා ජප කරනවා. මොකද්ද දන්නේ එයාලගේ හොරකම් කරලා තියෙන්නේ රාජපක්ෂලා. ඒ නිසා අනාගතයේ දේශපාලනය කරන්න යන අයට සහ දැන් ඉන්න අයට වැදගත් පණිවිඩයක්. අංක එක ජනතාවට සේවය කිරීම අවංකව කැප වෙලා කරන්න කියන පණිවුඩය ඔවුන්ට දෙනවා. මහත්මා දේශපාලනයට මේ රට ගෙනියන්න මේක අභියෝගයක් මිත්‍රවරුන්. මේ අභියෝගය ජය ගන්න පුළුවන් නායකයා විදියට ජනතාවාද නාමල්ව තෝරගෙන තියෙනවා. අපි පහුගිය කාලේ අභියෝග වලට මුහුණ දුන්නා. අපේ පාක්ෂිකයන් එලෙවලෝ ගහපු අවස්ථාවල් තියෙනවා. අපි අපේ පාක්ෂිකය අතහැරලා ගියේ නැහැ. එදා විපක්ෂය කියන්න බැලුවා මහින්ද රාජපක්ෂ නාමල් අපේ කණ්ඩායම හැංගිලා ඉන්නේ කියලා. නෑ අපි කවදාවත් හැංගිලා හිටියේ නැහැ. යම්කිසි කෙනෙක් හිතනනම් බය කළා අපු හංගන්න පුළුවන් ගේ අපු නවත්තන්න පුළුවන් කියලා ඒක වැරදිලා. මොකද මට වැඩ පිළිලක් තියෙනවා. ඔබ තමුන් ආසලට පොරොන්දුවක් වෙනවා. ලංකාව ඊළඟ අවුරුදු 10 ඇතුළත ආසියාවේ වේගයෙන්ම සංවර්ධන රට බවට පත් වෙනකොට කොළඹට සමාන මහනුවරට සමාන කුරුණෑගලට සමාන යාපනයේ නගරයට සමාන ආසියාවේ වේගයෙන්ම සංවර්ධන නගරයක් බවට මේ ගාල්ල නගරය පරිවර්තනය කිරීමේ වගකීම අපි බාර ගන්නවයි කියන එක අපි ඔබ තමුන් ආසියාවට පොරොන්දු වෙනවා.